අයිබෝන් යාලෝ හැමෝටම ඉතිං අදමං ඔයාලට කියල දෙන්නේ සුපිරිම රසකට ඩෙවල් ෆ්‍රයිඩ් රයිස් එකක් ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න කොහොමද කියලා. ඉතිං ඇත්තටම මම මෙච්චර කාලෙකට හදපු රසම ඩෙවල් රයිස් එක තමයි මේ. අපි නම් බලමු ලාබෙට රසට සුපිරියටම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට අපේ චිකන් ඩෙවල් එකට අවශ්‍ය චිකන් ටික චූටි කෑලිවල කපාගෙන හොඳින් සෝදලා ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ මේ විදියට මිරිස් කුඩු, ඊට අමතරව ගම් මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් ඇත්තටම පුංචි කෑලිවලට තමයි මම මෙතන චිකන් ටික කපාගත්තේ. එහෙම කපාගත්තන් පස්සේ ගොඩක් හොඳ රසකට අපිට මිඩිවෙල් එක හදාගන්න පුළුවන්. මේ විදියට විනාඩි 10ක් විතර චිකන් ටික සීසන් වෙන්න තියලා මම මේ චිකන් ටික බෙදගන්නවා. මෙතනදි මම ගැඹුරු තෙලින මේ චිකන් ටික බෙදගන්නේ. චිකන් ග්‍රෑම් 500කට අපි මෙතනදි තෙල් මේසේ ඇඳි 5ක් විතර තමයි දාගන්න ඕන. එතකොට ගැඹුරු තෙලිය බදිනකොටත් වඩා රසට අපිට මේ සෝස් එකත් එක්ක චිකන් ඩෙවල් එක හදාගන්න පුළුවන්. මේ විදියට ඩෙවල් එක හදාගත්තොත් නම් මාරම රසකට ඔයාලට මේ රයිස් එක රස බලන්න පුළුවන්. ඉතින් මේ විදියට අඩු තෙල් ප්‍රමාණිකෙන් චිකන් බදිනකොට චිකන් වල තියෙන වතුර එළියට එනවා. ඒ නිසා තමයි මේ ඩෙවල් එක හොඳ රසකට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විලාදි ලිපේකින්තර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. දැන් ඔයාලට පේනවා චිකන් වල තියෙන වතුර එළියට අවිලා තියෙනවා. හැබැයි චිකන් ටික තාම අමුගතියක් තියෙනවා. ඒ අමුගතිය නැති වෙනකම්ම අපි මේ ටික අඩු ගින්දරේ හොඳට කරගන්න ඕන. ගින්දර වැඩි කරගන්න එපා. එහෙමනම් මේ වතුර ටික ඉක්මනට වාෂ්ප වෙනවා. එතකොට රස නැති වෙලා යනවා. ඒ හින්දා පරිස්සමට කරගන්න. දැන් මේ තියෙන විනාඩි 10කට විතර කිට්ට වෙන්න. මේ වෙනකොට වතුර ටික හිඳිලා සාමාන්‍ය ප්‍රමාණයකට වතුර අවිලා තියෙනවා. අර අපි එකතු කරගත්ත තෙල් එක්කම තමයි වතුර ටික තියෙන්නේ. මෙන්න මේ වෙලාවදී තමයි අපි ඉතුරු වැඩ ටික කරන්න ඕන. දැන් මම මේ විදියට චිකන් ටික පොඩ්ඩක් ඈඩ් කරලා මේකට තලාගත්ත ඉංග්‍රීසි තුළු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩි කැලේවට කපාගත්ත ලොකු ලුණු මේකට එකතු කරගන්නවා. මේ දෙක හින්දාත් අපේ චිකන් ඩෙවල් එක හොඳ රසකට හදාගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි තුළු ලුණු ඒ වගේම ලොකු ලුණු එකතු කරගන්න. ලුණු ටික දාගෙන සාමාන්‍ය ගින්දරේ විනාඩියක් විතර හොඳට රත් වුණාන් පස්සේ මම මේකට තක්කාලි සෝස් එකතු කරගන්නවා. ඒ සෝස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට අමතරව සෝයා සෝස් එකතු කරගන්නවා. මේ දේවල් එකතු කරගන්න ඕන ප්‍රමාණය සහ අවශ්‍ය ද්‍රව්‍ය මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ විදිහට අරගන්න. ඊට පස්සේ කැලිමිරිස් ටිකුත් එකතු කරගෙන මම ආයෙත් මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඔයාලට මේ වෙලාවෙදි කැමති නම් සීනි ටිකුත් එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව කැලිමිරිස් වෙනුවට චිලි වෙස් දාගන්නත් පුළුවන්. මේ ටික දාගත්තන් පස්සේ මේ විදියට විනාඩියක් විතර හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මේ වෙලාව වෙනකොට චිකන් ටික හොඳට තැඹිලා බැදිලා තියෙන්න ඕන. ඒක ඔයාලා පොඩ්ඩක් කෑල්ලක් අරගෙන පොඩ පොඩි කරලා බලන්න. දැන් මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත අපේ චිකන් ඩෙවල් එක. ඉතින් ඔයාලට මේකේ ග්‍රේවි ගතිය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. උණු වතුර හරි සාමාන්‍ය නැල් වතුර හරි මේ සැඳි දෙකක් තුනක් එකතු කරගෙන ඒ විදිහට චිකන් ඩෙවල් එක හදාගත්තන් පස්සේ මම එක් ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් දිගට මාතල් කිචන් බලපු කෙනෙක් නම් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන එක දැන් මටත් වඩා හොඳින් දන්නවා ඇති. මේ විදියට තෙල් ටිකක් හොඳින් රත් කරගෙන ඒකට තලාගත්ත ඉංග්‍රීසි තුළුණු දාගන්නවා. ඒ ටික හොඳ සුවඳක් වෙනකන් රත් වුණාන් පස්සේ මම මේකට බිත්තර එකතු කරගන්නවා. ඔයාලා රයිස් එක හදන භාජනයේ තෙල් ටික හොඳින් රත් කරලා ඒ ඇතුළු පැත්තේ තෙල් හොඳින් තවර ගන්න. එතකොට බත් ඇට ඇලෙන්නේ නැති වෙන ඔයාලා රයිස් එක හදාගන්න පුළුවන් ලේසියෙන්ම. බිත්තර ටික සාමාන්‍ය ප්‍රමාණයකට රත් වුණාන් පස්සේ මම මේකට කැරට් දාගන්නවා. ඊට අමතරව ගෝව ටිකකුත් එකතු කරගන්නවා. ඒවා වැඩි වෙලාව රත් කරගන්න යන්න එපා. මොකද බිත්තරේ තෙතමනේ හිඳෙන්න කලින්ම අපි මේකට බත් ඇට ටික දාගන්න ඕන. බත් ඇට කියන්නේ ඉතින් බත් ටික දාගන්න ඕන. ඒකට හේතුව තමයි මේ තෙතමනේත් එක්ක බිත්තර තියෙන වෙලාවෙදී බත් දාගත්තන් පස්සේ අපි මේක රත් කරනකොට බත් ඇට වලට බිත්තර වල රස හොඳට ඇතුල් වෙනවා. එතකොට ඉතින් අපේ ෆ්‍රයිඩ් රයිස් එක නිකම්ම හොඳ රසකට හදාගන්න පුළුවන්. මේ විදියට බත් දාගත්තන් පස්සේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරගෙන හොඳින් මේ ටික විනාඩියක් විතර කලවම් කරගන්න. ඊට පස්සේ මම මේ විදියට මේකට කැලිමිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු සහ සීනි දාගන්නවා. ඉතින් ඇත්තටම මේ විදියට චිකන් ඩෙවල් එකක් එක්ක මේක හදාගත්තන් පස්සේ කිසිම කෘත්‍රිම රසකාරකයක් නැතුව ඔයාලට මේ රයිස් එක හොඳින් රස බලන්න පුළුවන්. සෝයා සෝස් තියෙනවා නම් සෝයා සෝස් ටිකක් දාගන්න. ඒ ටිකක් දාගෙන වැඩි ගින්දරේ විනාඩි දෙකක් විතර මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. විනාඩි දෙකකට විතර පස්සේ මම මේ විදියට කපාගත්ත ලීස් ටිකුත් එකතු කරගෙන තව විනාඩියක් විතර ආයෙත් වැඩි ගින්දරේ කලවම් කරගන්නවා. ඔයාලට කැමති නම් විතරක් ඉතින් මේකට සුප් කැට භාගයක් එහෙම එකතු කරගන්න පුළුවන්. කඩේ රසම හොයන කෙනෙක්ට ඒක දාගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් චිකන් ඩෙවල් එකත් එක කනකොට නම් රසකාරක දැම්මත් එකයි නැතත් එකයි. ඒ තරම් හොඳ රසකට තියෙනවා. ඉතින් රයිස් එක මේ විදිහට හදාගත්තන් පස්සේ මම මේක පිගානකට බෙදා ගන්නවා. ඇත්තටම ඔයාලෝනේ හොඳ සුවඳක් මේ වෙලාවදීත් තියෙනවා. මේක හදන වෙලාවේදී මේ දෙකේම සුපිරිම සුවඳක් ආවා මට.
දැම්මම් මේ විදියට චිකන් ඩෙවල් එක රයිස් එකකින් දා ගන්නවා. ඉතින් ඔයාලට ආතල් කිචන් එක යටතේ තියෙන සේවර නිෂ්පාදන වලින් සීලුම අමුද්‍රව්‍ය සෝදර නිෂ්පාදනය කරපු සීලුම වර්ගයේ කුළු බඩු දෙංගිතරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ දේවල් වල වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ පහත පේන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් normal call එකක් ගන්න. ඊට පස්සේ ඔයාලට සීලුම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලත් මේ රසමරස ඩෙවල් ෆ්‍රයිඩ් රයිස් එක හදලා බලන්න කැමති අය ෆොටෝස් එවන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එතකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න, හැමෝටම තෙරුවන් සරණයි, සීලු දිවි පිහිටයි.